දිනවල පැරණි FM රේඩියෝ සහ පැරණි රූපවාහිනී පිළිබඳ වැඩි කතා බහකට ලක් වී තිබෙනවා. ඊට හේතුව මෙහි ඇතුළත ඇතැයි සැලකෙන ලක්ෂ ගණන් වටිනා රතු රසදියයි. ඒවා ලක්ෂ ගණන් වටිනා බවයි ඔවුන් පවසන්නේ. කඩ කතාවන් වලට අනුව මෙයින් කිලෝවක් කෝටි 33කට වගේ මුදලකට විකුණන්න පුළුවන්. නමින් කියවෙන ආකාරයට සැබවින්ම රතු පැහැති නලයක බහ ඇති මෙය ඇතුළත පවතින්නේ සැබවින්ම රතු රසදියද. සාමාන්‍යයෙන් ඝන හා ද්‍රව අවස්ථාවන් දෙකෙහිදීම රසදිය තුලින් විදුලිය සන්නයනය කිරීමේ හැකියාවක් තිබෙනවා. අන්න ඒ නිසා තමයි පැරණි රූපවාහිනී සහ FM රේඩියෝ වලට රසදිය යොදා ගැනුනේ. මේ රසදිය වලට රතු පැහැ ලැබිය ඇත්තේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කිරීමෙනුයි. කෙසේ වෙතත් රසදිය කියන්නේ මිනිස් සිරුරට සැබවින්ම අහිතකර දෙයක්. සමහර විට ඔයාගේ ගෙදරත් මේ වගේ පැරණි රූපවාහිනියක් හරි FM රේඩියෝයක් හරි ඇති. ඔයාට තිතේ සමහර විට මෙය විකුණලා හොඳ ලොකු මුදලක් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් මේ ගැණුම් කරුවෙකුට විකුණීම් මැකින් ඔයා තවත් වංචාවකට අස් වෙනවා කියලා දන්නවද? මොකද රතු රසදිය කියන්නේ මිනිසුන් මුලාවට ලක් කරන බොරු කඩකතාවක්. මේ කියන්නේ රතු රසදිය වල ඇත්තම කතාව මොකද්ද කියලා අපි හොයලා බලමු. රන්තරන් වටිනාකමක් රසදිය වලට ලබා දෙමින් ව්‍යාජ වෙළඳපොළක් නිර්මාණය කර ඇති මේ වංචනිකයින් ඔබවත් මේට අසු කරගත හැකි. මෙය තනිකරම නීතිරෝධී ක්‍රියාවක්. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක මානවවිද්‍යා අංශයේ ප්‍රධානි ලීසා වින් මහත්මිය ප්‍රවසන ආකාරයට රතු රසදිය යනු වංචනික පුද්ගලයන් විසින් සිදු කරන භයානක සෙල්ලමක් බවයි. ඇය විසින් ප්‍රවසන ආකාරයට මෙම වංචනිකයින් සිදු කරන්නේ කෝටි ගණනක මුදල් රැගෙන එන ඉල්ලුම්කරුවන් නැවත ඔවුන් විසින් කොල්ල කන බවයි. එසේත් නැතිනම් ගැලුම්කරුවන් තමන්ගේ කාලය නාස්ති කරගන්නා බවයි. කෝටි ගණනක මුදලට කෑදර වී වංචනිකයන්ට හසු වී වංචනිකයින් සමග සිරබත් කරනවාද එසේත් නැතිනම් ඔබ සුරක්ෂිත වෙනවාද තීරණය බුද්ධිමත් ඔබට බාරයි. තවත් මෙවැනිම කාලීන තොරතුරු දැන ගැනීමට අවසන් සමගම රැඳී සිටින්න subscribe button එක බලන්න. ඔබට සුබ දවසක්.